නිවතාවෙත් ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවෙන් වැඩි සහයක් ලැබෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට. මේට හේතු කිහිපයක්ම තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මුම්බයි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය මහේල ජයවර්ධන දරන එක. අනෙක් හේතුව තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ආරම්භයේ ඉඳන්ම ලංකාවේ ක්‍රීඩකයෝ වැඩි වශයෙන් ඇතුළත් වුණ එක. මුම්බයි එක වැඩිම ප්‍රසිද්ධ වුණු ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමත් එක්ක පළවෙනි තරග වාරයේ එකතු නොවුණත් දෙවෙනි තරග වාරයේ ඉඳන් දිගින් දිගටම මාලි මුම්බයි කණ්ඩායමේ එකතු වෙලා හිටියා. මේවතාවේ පෞද්ගලික හේතුවක් නිසා මාලි මුම්බයි කණ්ඩායමට ක්‍රීඩා නොකළත් ලබන අවුරුද්දේ නැවතත් මාල්ට මුම්බයි එක්ක එකතු වෙන්න බාධාවක් නැහැ. මුම්බයි එක්ක ශ්‍රී ලංකාවේ සම්බන්ධතා බලද්දී මුලින්ම කියවෙන ක්‍රීඩකයා තමයි සනත් ජයසූරිය. සුපිරි ප්‍රහාරාත්මක ප්‍රතිකරවෙකු සනත් පළවෙනි තරග වාරයේ මුම්බයි කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා වගේම සනත් තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම IPL ඉතිහාසයේ ක්‍රීඩා කළ පළවෙනි තරගයේම ආරම්භක ප්‍රතිකරුව විදිහට ක්‍රීඩා කළේ. ඒ වගේම මුම්බයි කණ්ඩායම වෙනුවෙන් පළවෙනි 6 පහර ඉල්ල කරපු ක්‍රීඩකයා සනත් ජයසූරියමයි. IPL ඉතිහාසයේ මුම්බයි කණ්ඩායම මුලින්ම තරඟ වදින්නේ Royal Challengers Bangalore කණ්ඩායම එක්ක තරගයකට. මේ තරගයේදී මුම්බයි කණ්ඩායමට ලැබෙන්නේ කඩලු පහක පරාජයක්. තරගයේ කාසිවාසි ලබා ගන්න මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමට තීරණය කරනවා. තරගයේ තියෙන්නේ වංකඩේ ක්‍රීඩාංගණයේදී. මුම්බයි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට පිටියට එන්නේ ලුක් ක්‍රොන්චි එක්ක සනත් ජයසූරිය. මුලින්ම පන්දුවට මුහුණ දෙන රොන්චි පළවෙනි පන්දු ආරයේදී ප්‍රවීන් කුමාර්ට එරෙහිව 4-5 දෙකක් එල්ල කරලා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් මුලින් ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් වෙනවා. මේ තරගයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලබා ගන්න ලකුණු 165යි. එදා මුම්බයි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්නේ කඩලු රකින ක්‍රීඩකයා විදිහට කටයුතු කරන උත්තාපා. උත්තාපා මේ තරගයේ ලකුණු 48ක් ලබා ගන්න සමත් වෙනවා. ඊට අමතරව ආරම්භක ප්‍රතිකරුව විදිහට කටයුතු කළ සනත් ජයසූරිය මුම්බයි කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ ලකුණු 29ක් ලබාගෙන. සනත්ගේ මේ ඉනිමිට 4-5කුත් 6-5කුත් එල්ල කරනවා. මේ තරගයේ නායකයා විදිහට කටයුතු කරන්නේ හර්බජාන් සීන්. ලකුණු 166ක ඉලක්කයක් හඹා යන පිටියට එන බැංගලෝර කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දු දෙකක් ඉතිරිව තියෙද්දී. බැංගලෝර කණ්ඩායම වෙනුවෙන් එදා වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ හිටපු කඩලු රකින ක්‍රීඩක මාක් බවුචර්. ලකුණු 39ක් නොදෙවි ලබා ගන්න ඔහු සමත් වෙනවා. ඊට අමතරව ඒ තරගාවලියේ නායකයා විදිහට කටයුතු කළ රාහුල් ද්‍රාවිඩ් ලකුණු 32ක් ලබා ගන්නත් සමත් වුණා. එදා රොයල් චැලෙන්ජර්ස් ඉනිමේ එක කඩුලක් ලකුණු 39කට දවා ගන්න සනත් ජයසූරිය සමත් වුණා. තරගාවලියේ 8 වෙනි තරගයේ විදිහට මුම්බයි කණ්ඩායම දෙවෙනි වතාවට ඒ තරගාවලියේ ක්‍රීඩා කරන්නේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් එක්ක. මේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් චෙන්නයි කණ්ඩායම පන්දු ආර 20ේදී ලකුණු 208ක් කඩලු 5කට ලබා ගන්නවා. චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන ආරම්භක ප්‍රතිකරු මැතිව් හෙඩ්න් ලකුණු 81ක් සහ සුරේෂ් රයිනා ලකුණු 53ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ තරගයේදී පන්දු යවන්නෙක් විදිහට ජයසූරිය පන්දු යවන්නේ නැහැ. ලකුණු 209 ජයග්‍රහයි ඉලක්කය හඹාගෙන යන පිටියට එන මුම්බයි කණ්ඩායම පන්දු ආර 20 අවසන් කරන්නේ ලකුණු 202ක් කඩලු 7කට ලබාගෙන. මුම්බයි ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන්නේ අභිෂේක් නායර්. පන්දු 20කදී ලකුණු 45ක් ලබා ගන්න ඔහු සමත් වුණා. නායරට හොඳ සහයක් ලබා දෙන උත්තාපා ලකුණු 43ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරුව විදිහට පිටියට එන සනත් ජයසූරිය 4-5 4ක් එක්ක පන්දු 11කදී ලකුණු 20ක් ලබා ගන්න සමත් වුණා. මීළඟ තරගයේ මුම්බයි කණ්ඩායම ක්‍රීඩා කරන්නේ කිංග්ස් 11 පංජාබ් කණ්ඩායමත් එක්ක. මේ තරගයේදී ශ්‍රී ලංකාව බිහි කළ තවත් සුපිරි ප්‍රතිකරුවන් දෙදෙනෙක් වන මහේල ජයවර්ධනත් කුමාර් සංගක්කාරත් ක්‍රීඩා කරනවා. තරගයේ මුලින් පන්දුවට පහර දෙන පංජාබ් කණ්ඩායම පන්දු ආර 20කදී ලකුණු 182ක් ලබා ගන්න සමත් වෙනවා. පංජාබ් කණ්ඩායම මෙනුවෙන් සුපිරි මිනිම ක්‍රීඩා කරන අංක 3 ප්‍රතිකරු කුමාර් සංගක්කාර පන්දු 56කදී ලකුණු 94ක් ලබා ගන්නේ 4-5 13කුත් 6-5කුත් එක්ක. සංග ලකුණු 94ක් ලබා ගනිද්දී කිංග්ස් 11 කිසිදු ප්‍රතිකරුවෙක් ලකුණු 20ේ සීමාවටවත් එන්න සමත් වන්නේ නැහැ. ඒ තරගයේදී සනත් පන්දු යවන්නෙක් විදිහට පන්දුව අතට ගන්නේ නැහැ. මුම්බයි කණ්ඩායම ලකුණු 183ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආවත් ඔවුන්ට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ ලකුණු 116ක් විතරයි. ඒ කඩුලු 9කට. මුම්බයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන බ්‍රාවෝ ලකුණු 23ක් ලබා ගනිද්දී තරගයේ ආරම්භක ප්‍රතිකරුවා විදිහට පිටියට එන සනත් ජයසූරිය ලබා ගන්නේ 1 ලකුණක් විතරයි. එදා අපි දකින්නේ සනත්ගේ සුපිරිදු ඉනිමක් නෙවෙයි. පන්දු 7ක් වැය කරලා 1 ලකුණක් ගන්න සනත් දැවි යන්නේ බ්‍රෙට්ලි එවන පන්දුවකට ඔහුටම උඩ පන්දුවක් දීලා. ඊට පස්සේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ඩෙකන් චාර්ජර්ස් කණ්ඩායමත් එක්ක තරගයකට. මේ තරගයේදී මුම්බයි කණ්ඩායමට ලැබෙන කඩලු 10ක පරාජයක්. තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 154ක් ලබා ගනිද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වන අභිෂේක් නායර් ලකුණු 34කුත් බ්‍රාවෝ ලකුණු 34කුත් ලබා ගන්න සමත් වෙනවා. ආරම්භක ප්‍රතිකරුව විදිහට පිටියට එන සනත් ජයසූරිය පන්දු 21කදී ලකුණු 18ක් විතරයි මේ තරගයේදී ලබා ගන්නේ. ලකුණු 154 ක ඉලක්කය පන්දු ආර 12කදී හඹාගෙන යන ඩෙකන් ආරම්භක ප්‍රතිකරුවන් දෙන්නා විදිහට කටයුතු කළ ඇඩම් ගිල්ක්‍රිස්ට් සමග වෙන්කටේෂ් ලක්ෂ්මන් මේ තරගයේදී සමත් වෙනවා.
මෙතරඟෙදි පන්දු 44කදී 6/10ක් එක්ක ලකුණු 109ක් ලබා ගන්න ගිල් ක්‍රිස්ට් සමත්වීම කැපී පෙනෙනවා. මේ විදිහට අඛණ්ඩ තරඟ 4ක පරාජයෙන් පස්සේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මුහුණ දෙන්නේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග තරඟයට. මේ තරඟෙදී නම් මුම්බයි කණ්ඩායම ජයග්‍රහණය ලබා ගන්නවා කඩලු 7කින්. ඒක තමයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම IPL ඉතිහාසයේ ලබාගත් පළවෙනි ජයග්‍රහණය විදිහට සටහන් කරගන්නේ. මේ තරඟෙදී තරඟේ වීරයා බවට පත් වන ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය. සනත් තමයි IPL ඉතිහාසයේ පළවෙනි තරඟේ වීරයා බවට පත් වෙන්නේ. තරඟේ මුලින්ම පන්දුවට පහර දෙන කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 137කට සීමා කරන්න මුම්බයි පන්දු යවන්න සමත් වෙනවා. මුම්බයි කණ්ඩායම මෙනුවෙන් පන්දුවෙන් සුපිරි දක්ෂතා පෙන්වන ජයසූරිය පන්දු වාර 7කදී එක නිලකුණු පන්දු වාරයක් එක්ක ලකුණු 14කට කඩලු 3ක් දමා ගන්න සමත් වෙනවා. මේ තරඟයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ දිල්හර ප්‍රනාන්දු කඩුල්ලක් ලබා ගන්න සමත් වුණා. ලකුණු 138ක ඉලක්කයක් හඹා යන්න පිටියට එන මුම්බයි කණ්ඩායම තරඟේ ජයග්‍රහණය කරන්නේ 18 වෙනි පන්දු වාරයේදී කඩලු 3ක් විතරක් දැවී තිබියදී. මුම්බයි කණ්ඩායම මෙනුවෙන් ජයග්‍රහයි ඉනිම ක්‍රීඩා කරන තුන් ඉලව් ක්‍රීඩක ඩීජේ බ්‍රාවෝ නොදැවී ලකුණු 64ක් ලබා ගන්න සමත් වෙනවා. සනත් මේ තරඟයේදී ලකුණු 18ක් ලබා ගන්න පන්දු 10කදී 6 පහරක් සහ 4 පහර 3ක් එක්ක පන්දුවෙන් පෙන්නපු සුපිරි වැඩ නිසා තමයි සනත් මේ තරඟයේදී වීරයා සම්මානය ලැබෙන්නේ. ඒ වගේම රිකි පොන්ටින් දුවද්දී දවා ගන්න දායකත්වයේ දැක්වීමත් මේ තරඟයේ වීරයා සම්මානය ලබා ගන්න සනත්ට හේතුවක් වෙනවා. ඊට පස්සේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමත් එක්ක තරඟයට. මේ තරඟයත් ජය ගන්න මුම්බයි කණ්ඩායම සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහර දෙන මුම්බයි කණ්ඩායම ලකුණු 162ක් තමගේ පන්දු ආර 20ේදී ලබා ගනිද්දී මුම්බයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වන සනත් ජයසූරිය පන්දු 16කදී 4 පහර 6කුත් 1 6 පහරකුත් එක්ක ලකුණු 34ක් ලබා ගන්න සමත් වෙනවා. දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආවත් ඔවුන්ට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ ලකුණු 133ක් විතරයි. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් හොඳ මිනිම ක්‍රීඩා කරන නායක වෙරේන්ද්‍ර ශෙවාක් ලකුණු 40ක් ලබා ගනිද්දී පන්දුවෙන් වැඩ පෙන්නන අශිෂ් නේරා කඩලු 3ක් ෂෝන් පොලොක් කඩලු 2කුත් විදිහට කඩලු ලබා ගන්න සමත් වෙනවා. මීළඟට මුම්බයි කණ්ඩායම ක්‍රීඩා කරන රාජස්ථාන් රොයල් කණ්ඩායමත් එක්ක මේ තරඟෙන් ජයග්‍රහණය ලබා ගන්න සමත් වෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම. තරඟේ මුලින්ම පන්දුවට පහර දෙන රාජස්ථාන් රොයල් කණ්ඩායම ලකුණු 103කට සීමා කරන්න මුම්බයි පන්දු යවන්නන් සමත් වුණා. තරඟේ සනත් ජයසූරිය පන්දු වාර 2ක් ක්‍රියාත්මක කළත් කඩුලු ලබා ගන්න සමත් වුණේ නැහැ. ජයග්‍රහණය හඹා යන්න පිටියට එන මුම්බයි කණ්ඩායම තරඟේ ජයග්‍රහණය කරන්නේ පන්දු වාර 15යි 1 පන්දුවකදී. මේ තරඟේ මුම්බයි කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගන්න රොබින් උත්තාපා නොදැවි ලකුණු 34ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරුවා විදිහට පිටියට සනත් ජයසූරිය පන්දු 20කදී 6 පහරකුත් 4 පහරකුත් එක්ක ලකුණු 18ක් ලබා ගන්න සමත් වෙනවා. නැවත වතාවක් චෙන්නයි කණ්ඩායම මුම්බයි කණ්ඩායම මුණ ගැහෙන අවස්ථාවේ ජයග්‍රහණය කරන්නේ මුම්බයි කණ්ඩායම. චෙන්නයි කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා තමන්ගේ පන්දු ආර 20ේදී ලකුණු 156ක් ලබා ගනිද්දී චෙන්නයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වුණේ සුබ්‍රමණියම් බද්‍රිනාත්. බද්‍රිනාත් මේ තරඟාවලියේදී ලකුණු 53ක් ලබා ගන්න සමත් වුණා. ලකුණු 157ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන පිටියට එන මුම්බයි කණ්ඩායම තරඟයේ ජයග්‍රහණය කරන්නේ පන්දු ආර 13යි පන්දු 5කදී. තරඟයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන ආරම්භක ප්‍රතිකරු සනත් ජයසූරිය මේ තරඟයේදී නොදැවි ලකුණු 114ක් ලබා ගන්න සමත් වන්නේ පන්දු 48කට මුහුණ දීලා. ඒ 6 පහර 11කුත් 4 පහර 9කුත් එක්ක සනත් මේ විදිහට ජයග්‍රහයි ඉනිමෙන් වැඩි කොටසක් ලබා ගනිද්දී දෙවන වැඩිම ලකුණු ලාභිය බවට පත් වන්නේ රොබින් උත්තාපා නොදැවි ලකුණු 16ක් ලබා ගන්න සමත් වීමත් එක්ක. චෙන්නයි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ මුත්තයා මුරලිදරන් පන්දු ආර 2ක් යවලා ලකුණු 20ක් ලබා දුන්නත් කඩුලු ලබා ගන්න සමත් වන්නේ නැහැ. මේ තරඟයේදී චෙන්නයි කණ්ඩායම නියෝජනය කළ චාමර කපුගේදර පන්දු 5ක් යවලා ලකුණු 26ක් ලබා දීමත් තරඟේ මතක හිටින සිදුවීමක්. මීළඟට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන්නේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග තරඟයට. ඒ තරඟෙත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා ගන්න හැකියාව ලැබෙනවා. තරඟේ මුලින් පන්දුවට පහර දෙන කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 67කට දමා ගන්න මුම්බයි පන්දු යවන්නන් සමත් වෙනවා. මුම්බයි කණ්ඩායමෙන් සුපිරි පන්දු යෑමක නිරත වන ෂෝන් පොලොක් පන්දු ආර 4කදී ලකුණු 12කට කඩුලු 3ක් ලබා ගැනීම මේ තරඟයේදී කැපිපෙන සිද්ධියක් බවට පත් වෙනවා. ලකුණු 68ක ජයග්‍රහයි ඉලක්කයක් හඹා යන මුම්බයි කණ්ඩායම තරඟේ ජයග්‍රහණය කරන්නේ පන්දු ආර 5යි පන්දු 3කදී. නැවතත් මුම්බයි කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වන සනත් ජයසූරිය පන්දු 17කදී ලකුණු 48ක් ලබා ගන්න සමත් වන්නේ 6 පහර 3කුත් 4 පහර 6කුත් එක්ක. ෂොයිබ් අක්තාර්ට දිගින් දිගට පහර එල්ල කරන සනත් අක්තාර්ගේ පන්දු ආර 2කදී ලකුණු 29ක් ලබා ගන්න සමත් වෙනවා. මෙලකට ඩිකන් චාර්ජස් කණ්ඩායම නැවතත් මුණ ගැහෙන මුම්බයි කණ්ඩායම මේ තරඟයේදී ලකුණු 25ක ජයග්‍රහණයක් ලබා ගන්න නැවතත් සමත් වුණා. ඒ තරඟයේදී මුලින්ම පන්දුවට පහර දුන් මුම්බයි කණ්ඩායම තමගේ පන්දු ආර 20ේදී ලකුණු 178ක් ලබා ගනිද්දී මුම්බයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වන්නේ අර්ධ ශතකයක් ලබා ගන්න සචින් තෙන්ඩුල්කා. ආරම්භක ප්‍රතිකරු සනත් ජයසූරිය තරඟේ ලකුණු 36ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 15කට විතරක් මුහුණ දීලා 4 පහර 6කුත් 6 පහර 2කුත් එක්ක. ජයග්‍රහී ඉලක්කය හඹා යන්න පිටියට එන ඩෙකන් චාර්ජස් ක්‍රීඩකයන්ට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ ලකුණු 157ක් විතරයි. මේ තරඟයට ක්‍රීඩා කළ දිල්හර ප්‍රනාන්දු පන්දු ආර 4ේදී ලකුණු 38කට කඩලු 2ක් ලබා ගනිද්දී සනත් ජයසූරිය තමගේ පන්දු ආර 2 ලකුණු 13කට ක්‍රියාත්මක කරන්න සමත් වුණා.
නැවතත් Kings 11 Punjab කණ්ඩායම මුණගැහෙන අවස්ථාවේ තරගේ ජය ගන්න Kings 11 Punjab කණ්ඩායම සමත් වුණා. තරගේ මුලින්ම පන්දුවට පහර දෙන පංජාබ් ක්‍රීඩකයෝ ලකුණු 189ක් ලබා ගනිද්දී ලකුණු 81ක් ලබා ගන්න ෂෝන් මාස් සමත් වුණා. මේ තරගයේ ක්‍රීඩා කළ මහල ජයවර්ධනට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ එක ලකුණක් විතරයි. මහල දවා ගන්න දිල්හර ප්‍රනාන්දු මේ ජයග්‍රහී ඉලක්කය හඹා යන්නේ මුම්බයි කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 188ක් විතරයි. මුම්බයි වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ සචින් තෙන්ඩුල්කා. සචින් ලකුණු 65ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරු විදිහට එන සනත් ජයසූරිය ලකුණු 20ක් ලබා ගන්න සමත් වෙනවා. තරගාවලියේ 50 වෙනි තරගයේ විදිහට ක්‍රීඩා කරන්නේ දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමත් මුම්බයි කණ්ඩායමත් අතර තරගය. මේ තරගයේදී ජයග්‍රහණේ ලබා ගන්න සමත් වන්නේ දිල්ලි ක්‍රීඩකයෝ. තරගයේ මුලින්ම පන්දුවට පහර දෙන මුම්බයි කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20 දී ලකුණු 176ක් ලබා ගන්න සමත් වෙනවා. මුම්බයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වෙන සනත් ජයසූරිය පන්දු 42ක දී ලකුණු 66ක් ලබා ගන්නේ 4 පහර 6කුත් 6 පහර 5කුත් එක්ක. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රවේශ් මහරුප් පන්දු ආර 4 ක්‍රියාත්මක කරලා ලකුණු 27කට එක කඩුලක් ලබා ගන්න සමත් වුණා. ජයග්‍රහී ඉලක්කය හඹාගෙන යන දිල්ලි ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය කරන්නේ පන්දුවක් ඉතිරිව තිබීදී. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් හොඳ ඉනිමක් ක්‍රීඩා කරන කඩුල රකින ක්‍රීඩක දිනේෂ් කාතික් ලකුණු 66ක් නොදැවි ලබා ගැනීම තමයි මේ තරගයේ ජයග්‍රහී ඉනිම් බවට පත්වන්නේ. මේ තරගයේදී සනත් පන්දු ආර 4 ක්‍රියාත්මක කරලා ලකුණු 35ක් ලබා දුන්නත් කඩුලක් ලබා ගන්න සමත් වන්නේ නැහැ. ඊට පස්සේ මුම්බයි කණ්ඩායමේ ක්‍රීඩා කරන රාජස්ථාන් රොයල් කණ්ඩායම එක්ක තරගයට. මේ තරගයේ ජයග්‍රහණය ලබා ගන්න සමත් වන්නේ රාජස්ථාන් රොයල් කණ්ඩායම. මුලින් පන්දුවට පහර දෙන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20 දී ලකුණු 145ක් ලබා ගන්න සමත් වෙනවා. මුම්බයි කණ්ඩායම නැවතත් වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ සනත් ජයසූරිය. පන්දු 37ක දී ලකුණු 38ක් ලබා ගැනීම තමයි ඒ සටහන. රාජස්ථාන් රොයල්ස් ක්‍රීඩකයෝ තරගයේ ජයග්‍රහණය ලබා ගන්නේ තරගයේ අවසන් පන්දුවේදී. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් නිරාජ් පටෙල් නොදෙවි ලබා ගන්න ලකුණු 40 තමයි කැපිපෙන්න ඉනිම බවට පත්වන්නේ. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දක්ෂතා දක්වන දිල්හර් ප්‍රනාන්දු ලකුණු 27කට කඩලු දෙකක් මේ තරගයේදී ලබා ගන්න සමත් වෙනවා. මේ තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගයේ විදියට සටහන්ුණු රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමත් සමග තරගයේ කඩුලු 9කින් ජයග්‍රහණය කරන්න මුම්බයි කණ්ඩායම සමත් වෙනවා. මේ තරගාවලියේ මුලින් පන්දුවට පහර දෙන රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු ආර 20 දී ලබා ගන්නේ ලකුණු 122ක් විතරයි. මුම්බයි කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යාමක නිරත වන ශ්‍රී ලංකා වේග පන්දු යාම ක්‍රීඩක දිල්හර ප්‍රනාන්දු පන්දු ආර 4 දී ලකුණු 18කට කඩුලු 4ක් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 123ක ඉලක්කයක් හඹා යන මුම්බයි කණ්ඩායමේ තරගයේ ජයග්‍රහණය ලබා ගන්නේ පන්දු ආර 16කදී. මුම්බයි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ ආරම්භක ප්‍රතිකරු සනත් ජයසූරිය. ඔහු ලකුණු 54ක් ලබා ගන්නේ 6 පහර 4කුත් 4 පහර 4කුත් එක්ක. මේ විදිහට IPL ක්‍රිකට් තරගාවලියේ පළමු තරග වාරයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සනත් ජයසූරිය පිටින් වගේම පන්දුයිනුත් දිල්හර් ප්‍රනාන්දු පන්දුයිනුත් දක්ෂතා පෙන්වනවා. මේ තරගවල මතකයන් නැවතත් අවදි කරද්දී තරගාවලියේ අනෙක් කණ්ඩායම් වලට සෙල්ලම් කළ අපේ ක්‍රීඩකයන් පෙන්වපු දක්ෂතා නැවතත් මතක් කර ගන්නත් අවස්ථාව ලැබෙන නිසා තමයි මේ ගැන කතා කරන්න හිතුවේ. මේ පළවෙනි තරගයේ සනත් වෙන්නපු දක්ෂතා දෙවෙනි තරග වාරයේ ඉඳන් තමයි මුම්බයි කණ්ඩායමේ ශ්‍රී ලංකා ලකුණ මාලි තරගාවලියට එකතු වන්නේ. ඒ තරගාවලියේ සනත් මුම්බයි කණ්ඩායම නියෝජනය කරනවා. ඒ දක්ෂතා ගැන අපි වෙන දවසක කතා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නවුන් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.